ජයගමු ශ්‍රී ලංකා මෙවර කුරුණෑගලට මාර්තු 9 සහ 10 කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී මම හිතනවා අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණය තමයි ඉස්සෙල්ලා එන්නේ. ඒ හැමදාම දැක්කා අතීතයේ ඉඳලා සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් MLA කැමති වුණේ ඉස්සෙල්ලා ජනාධිපති මැතිවරණ එනවාට. ඉතින් මට විශ්වාසයි ජනාධිපතිතුමා කොහොමනත් මන්ත්‍රීවරුන්ගේ මතයට ගරු කරනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළා තියෙනවා දැන්ටම ජනාධිපතිවරණ එනවා වෙලාවට කියලා. ඒක නිසා මට නම් ඒක ගැන සැකයක් නැහැ. ඒ වගේම දේශපාලන පක්ෂ අතර තරංගයක් තියෙනවා. ඔබතුමා කොහොමද මේක දකින්නේ? ඔව් මේ පාර තුන් කොන්සර්ට්ක් තියෙනවා. ඉතාම තරංකාරී තීන්දු තීරණ ගැන ප්‍රකාශ කරන්න තාම වෙලාසන වැඩි මැතිවරණතා ගොඩක් අල් තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් මැතිවරණ වලට මාස 3ක් විතර තියෙනකොට අපට හුඟක් වෙලාට යම් යම් අංශ වලින් ඉගියක් පළ වෙනවා මොකද වෙන්නේ කියලා. දැනට අපි දකිනවා තුන්කොන් සටනක් පක්ෂ සියල්ලම මැතිවරණ ව්‍යාපාර වල ඉතා බහුලව කාර්ය බහුලව වැඩ කරනවා. ඒ වගේම කවදාකවත් දැක්කත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලාස්සන සමහරක් අය පක්ෂෙන් අයින්. මයිතන පෞද්ගල කාලේ ඇති වුණ තත්ත්වයේ රටේ දේශපාලනඥයෝ 225ක් එපා කියන තත්ත්වයකට රටපත් වුණා. පාර්ලිමේන්තුවේ 225 එපා කියන තත්ත්වයකට. ඒතකොට ජනතා මතය ජනතාවගේ හිතවල් ඇතුලේ තියෙන කලකිරීම ආදී තාමත් පවතිනවා. ඒ වගේ ප්‍රතිඵල හැටියට යම් යම් දේශපාලනඥයෝ පුද්ගලිකව තීන්දුව ගන්නවා. ඒක සාමාන්‍ය මයිතන සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් මේ වගේ විශේෂිත වූ අර්බුදකාරී තත්ත්වයක් උදා වුණ දේශපාලන පරිසරයක. යන ක්‍රමය අනුව නම් ඉතින් ජනතාවට මං හිතන්නේ මෑත බුදුරු අනාගතයේදී මහ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. ජනාධිපතිතුමාත් මං දැක්ක කීපතාවම කියනවා අවුරුදු දෙකක් තුනක් යනකම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. මේ යන විදියට අපි දකින්නේ ආර්ථිකය ශාල බිම්මක් පනින්න ලොකු වෙනසක් ඇඟට දැනෙන්න වෙනස් වෙන මාර්ගයක් විවෘත වෙලා තියෙනවා කියලා අපට පේන්නේ. ඒක නිසා ජනතාවට මං හිතන්නේ අනිවාර්යයෙන්ම තව කාලයක් මේ පීඩනයට අහු වෙලා ජීවත් වෙන්න වෙනවා. එමයි ඉතින් කෝට්ටුවට හිටපු ඝටනාව ලක්ෂයෙන් කලකිරිච්ච කට්ටිය ජනතා විමුක්ති පෙරමුණට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒගොල්ල හිටියට වඩා ඉහළ මට්ටමකට අනිවාර්යෙන් ගේවි. නමුත් ප්‍රධාන පක්ෂයත් එක්ක හැප්පෙන්න තරම් මට්ටමකට තාම ඇවිල්ලා නැහැ.